සුබ සන්ධ්‍යාවක්. ගෙවෙන දවසේ උණුසුම පුවත් මුලින්ම ඔබට කියන ITN ප්‍රවෘත්ති සමගින් මම නිමේෂ චමත් සංකල්ප. මම නිශාන්තී දිල්රුක්ෂි. මුලින්ම අවධානය දවසේ ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත. පරිසරය සුරැකීම සීනු දිනාගේ වගකීමක් ජනපති පහදායි. ලක්ෂ 300ක හෙරොයින් සමග පාකිස්තාන ජාතිකයෙකු අත්අඩංගුවට. උදාකම්මන වැඩපිළිවෙලට ඉන්දියාවෙන් රුපියල් ලක්ෂ 6000ක්. පවතින මිලටම පොහොර. ජාතික ආණ්ඩුව තුල කිසිසේත් පොහොර මිල වැඩි කරන්නේ නැතුව අඛණ්ඩවල බාදින වැඩපිළිවෙල අපි ක්‍රියාත්මක කරනවා. වනාලීන් දුම්රියට බිලිවීම වැළැක්වීමට ක්‍රියාමාර්ග. පරිසරය වැඩිම අභියෝගයට ලක් වී ඇති දිස්ත්‍රික්කය ගම්පහවන බැවින් එය සුලකට තැකිය නොහැකි බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා. ජනාධිපතිතුමා මේ බව ප්‍රකාශ කළේ ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ සේවස් සමර උත්සවයට සහභාගී වෙමින්. ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයට ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සිසු දරුවන් මහත් සෙනෙහසින් පිළිගත්තා. විද්‍යාල පරිශ්‍රයේ රණවිරු ස්මාරකයේ වෙත පුෂ්පපහර දැක්වූ ජනාධිපතිතුමා එම විද්‍යාලයේ සියවස් සැමරුමට සමගාමීව සංවිධානය කර තිබෙන එක්ස් බෑන්ඩ් ප්‍රදර්ශනයේද විවෘත කළා. සිසුන්ගේ හැකියාවන් ලොවට ගෙන යන මෙම ප්‍රදර්ශනයේ නැරඹූ ජනාධිපතිතුමා සිසු දක්ෂතා ඇගයීමට ලක් කිරීමටද අමතක කළේ නැහැ. ගිහාන් හෙට්ටිආරච්චි සිසුවා නිපදවූ රොකට්ටුව ජනාධිපතිතුමාගේ විශේෂ අවධානයට ලක් වූ අතර එය ගුවන්ගත කිරීමට අවශ්‍ය කටයුතු සහ ඒ සඳහා අවශ්‍ය මුදල් ලබා දීමට කටයුතු කරන බවද සඳහන් කළා. අද දින අප සමරුන් ලබන්නේ මේ දේශයට ස්වෛරීත්වයට ස්වාධීනත්වයට හා බහුමික අඛණ්ඩතාවය සඳහා වීරෝදාර පුත්‍රයන් 35000ක් පමණ දෙයට දායාද කළ ගම්පහ සියනෑවේ විශිෂ්ටතම තක්ෂිලාවේ අභිමානයයි. මිනිසියෙකුට සතෙකුට ජීවත් වීමට අවශ්‍ය දේ ඔබ දන්නවා දරුවනේ. මූලික අවශ්‍යතාවය වාතය, ඔක්සිජන්, ආහාර, ජලය. ඒ සියල්ල පිළිබඳව ලෝකෙම අද අභියෝගයකට මුහුණ දෙනවා. ඒ අභියෝගයේ ප්‍රබලකම අපි තේරුම් ගත යුතුයි. ලංකාවේ වනගනත්වයේ පහළම ප්‍රදේශයේ ගම්පහ දිස්ත්‍රික්කය 2%යි. කොළඹ දිස්ත්‍රික්කය 3%යි. යාපනයේ දිස්ත්‍රික්කය 5%යි. උතුරේ යාපනයේ ඇරෙන්න අනෙක් සියලුම දිස්ත්‍රික්කවල ලංකාවේ ඉහළම වනගණත්වයේ තිබෙනවා. මේ පාසලේ විදුහල්පතිතුමනි ඉන්න දරුවන් සංඛ්‍යාව කොපමණද? ඔබෙන් ඉතාම ගෞරවයෙන් මා ඉල්ලා සිටින්නේ සෑම දරුවෙකුටම සිය උපන් දිනයේදී පැලයක් සිටවීම අනිවාර්ය කරන්න. ඒ පැලයට දරුවාගේ නම දාන්න. දරුවාත් පැලයට වැඩෙන වේගය අතර වෙනස්කම් හඳුනා ගන්නා වගේම දරුවාට පැලයට විශාල ආදරයක් ඇති වෙනවා. අපි සුළුකොට බොහෝ විට හඳුනාගත් ප්‍රශ්න අද විශාල ප්‍රශ්න බවට පත් වෙලා තියෙනවා. ලෝකේ මහා පරිසර වේදියාණන් බුදුරජාණන් වහන්සේ බව ඔබ දන්නවා. උන්වහන්සේ දේශනා කළ ධර්මයේ ඉතාමත් වැදගත් අංශවල කොටස්වල පරිසර සංරක්ෂණය, පරිසර සුරක්ෂිතභාවය පිළිබඳව උන්වහන්සේ දේශනා කරනවා. ඒ නිසා මිනිසාගේ අනාගතය සඳහා මේ තිබෙන අභියෝගයේදී සියවසක් පිරෙන ඔබේ පාසලේදී ඔබෙන් කරන ඉල්ලීම එකම දේ පරිසරය රකින්නට ඔබේ වගකීම් සහ යුතුකම් ඉෂ්ට කරන්න කියලායි. අපි ආඩම්බර වෙනවා ඔබතුමා ගැන. මොකද හේතුව මෙතෙක් මේ රටේ පහළ වෙච්චි ජනාධිපතිවරු බොහෝමයක් කරේ. මුදල් අමාත්‍යාංශය තමයි තමුගේ සුරතට ගත්තේ. වැඩ රටේ බලයේ තියෙන්නේ සල්ලිවල ඉලතීමව තුල. නමුත් ඔබතුමා ජනාධිපති දුරියට පත් වුණාම මුදල් අමාත්‍යාංශය ගණන් ගන්න නැතුව ඊට වඩා මේ රටේ පරිසරය රකින්න එක වැදගත් කියන හිතුවිල්ල තුල අද මේ පරිසරය මෙහෙවීමට බාර ගැනීම විශේෂයෙන්ම අපිට අභිමානයක්. ශ්‍රී ලංකා ටෙලිකොම් විදේශ ඩිජිටල් ඉස්කෝලේ ජනකත කිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ අතින් මෙහිදී සිදු කෙරුණා. විදුහල්පති ඉරාන් චම්පිකද සිල්වා මහතා ජනාධිපතිතුමා වෙත විශේෂ සිහිවටන තිළිණයක් ප්‍රදානය කළා. මෙම අවස්ථාවට මැති ඇමතිවරු, විද්‍යාලයේ ආචාර්ය මණ්ඩලය සහ ආදි සිසුන් ඇතුළු පිරිසක් සහභාගී වුණා. රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාවේ නව ඖෂධ කර්මාන්ත ශාලාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් රත්මලානයේදී විවෘත කෙරුණා.
අති නවීන පහසුකම් වලින් සමන්විතමයි ගොඩනැගිලි සංකීර්ණය ඉදිකර තිබෙන්නේ. ඖෂධ නිෂ්පාදන ධාරිතාව තවදුරටත් ඉහළ නැංවීම මෙහි අරමුණයි. ජයික ආධාර යටතේ රත්මලාන කඳවල ප්‍රදේශයේ මෙය ඉදිකර තිබෙන්නේ. මේ සඳහා වැය කළ මුදල ජපාන් යෙන් මිලියන 1240ක්. රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාවේ නිෂ්පාදන ධාරිතාව මෙවන විට වසරකට පෙති හෝ කරල් මිලියන 1922ක්. මේ අනුව එය මිලියන 3337ක් දක්වා වැඩි වනු ඇති. තවත් ඖෂධ නිෂ්පාදන කර්මාන්ත ශාලා 3ක් ලැබෙන වසර මුලදී විවෘත කිරීමට නියමිතයි. මෙරටට අවශ්‍ය ඖෂධ ආනයන කිරීම සඳහා වාර්ෂිකව වැය කරන රුපියල් බිලියන 40කට අධික මුදල ඉතිරි කර ගැනීමට මෙමගින් හැකිවනවා. වනාලින් දුම්රිය ගැටීම වැළක්වීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනනවා. පසුගිය දින කිහිපය ඇතුළත වනාලින් රසක් දුම්රිය ගැටීමෙන් මිය ගියා. තත්ත්වය පාලනය සඳහායි නව ක්‍රියාමාර්ග හඳුන්වා දෙන්නේ. ප්‍රවාහන සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතාගේ උපදෙස් පරිදි මෙය ක්‍රියාත්මක වන්නේ. දුම්රිය අලි ගැටීම වැළැක්වීම සඳහා පසුගියදා පත්කරන ලද කමිටුව මගින් අලින් ගැවසෙන ස්ථාන නිරීක්ෂණය කිරීම මේවන විටත් ආරම්භ කර තිබෙනවා. වනජීවී දෙපාර්තමේන්තුවේ අලියතුන් සංරක්ෂණය කිරීමේ අධ්‍යක්ෂ ආර්.ඒ. සුමනසේන, දුම්රිය අලි ගැටීම වැළැක්වීමේ ව්‍යාපෘති ඉංජිනේරු ඉරෝෂ් පෙරේරා යන මහත්වරුන් ඇතුළු නිලධාරීන් 14 දෙනෙකු නිරීක්ෂණ කණ්ඩායමට ඇතුළත්. මෙම නිරීක්ෂණ කණ්ඩායම මහවහන්දියේ සිට ත්‍රිකුණාමලය, මඩකලපුව, අනුරාධපුරය, තලෙයිමන්නාරම සහ කන්කසන්තුරේ යන උතුරු නැගෙනහිර දුම්රිය මාර්ගයේ නිරීක්ෂණ කටයුතුවල නිරතව සිටින බවයි වාර්තා වන්නේ. මෙවන විට ඔවුන් නිර්දේශ පහක් ඉදිරිපත් කර තිබෙනවා. දුම්රිය මාර්ගයේ දෙපස මීටර් 30ක් දක්වා වූ ප්‍රදේශයේ ලදු කැලෑ එලි කිරීම, දුම්රිය වේග සීමා නියමිත පරිදි ක්‍රියාත්මක කිරීම, කඳුකට සහිත ස්ථානවල අලින්ට මාරුවීම සඳහා ඉහළින් මාර්ග ඉදිකිරීම, දුම්රිය පාලම් සහ බෝක්කු සහිත ස්ථාන හරහා අලින්ට මාරුවීමට ඇති බාධක ඉවත් කිරීම, අලින් ඇතුළු වන ස්ථාන සඳහා විදුලි වැට ඉදිකිරීම එම නිර්දේශ වනවා. මහව දුම්රිය ස්ථානයේ ඉඳලා ගල්වේ මන්සන්දියටත් එතෙන් සිට චයිනාවේ දක්වා අපි මොටරෝලියෙන් ගමන් කරලා ඉවර වෙලා ඒ දුම්රිය මාර්ගය හරහා වනාලි ගමන් කරන ස්ථාන හොයා බැලුවා. ඉතින් මේ ඉන්න ස්ථානයේ දුම්රිය මාර්ගය මින්නේරි රක්ෂිතය හරහා මේ ගමන් කරන තැන අපි මේ පැත්ත බැලුවොත් තාමත්ම ඉහළින් තමයි වනාන්තරයේ දුම්රිය මාර්ගය තාමත්ම පහළ මට්ටක ගමන් කරන්නේ. දැන් මේක ඉහළින් අපට ඒ අලින්ට ගමන් කර හැකි මාර්ගයක් සකස් කරන්න මෙතන පුළුවන්. දැන් අලිය සාමාන්‍ය කැලේ මැදින් මේ අපි රාත්‍රී තැපැල් දුම්රිය අර පැත්තෙන් එනකොට සුපුරුදු පාර තමයි මේ පාර. සාමාන්‍ය මම නම් දකින්නේ මේ පාර යාට යන්න පහසු ආකාරයට අපි සකස් කරලා දීන්නේ. හදිස්සියකට තත්පර 2-3 වගේ කාලෙක යා යන්න මං එනවා. ආලෝකේ දකින්න කොච්චි. එතකොට යා කලබල වෙන්න ගන්නවා. ඒ කලබලෙම අඩු වෙනවා. පාර අපි යාට යන්න පුළුවන් ආකාරයට සකස් කරලා දෙනවා. ඉන්නේ මෙතනට අවශ්‍ය වෙන්නේ අර වගේ පාර මාරු වෙන්න ක්‍රමයක් හදලා දුන්නා. ඒක සාර්ථක වෙනවා. අලියන් මාරුන ස්ථාන අලියන් මාරුන් අවධානමත් තියෙන සියලුම කලාපයන් හඳුනාගෙන ඒ සඳහා ගැළපෙන තිරසාරු සිදුමක් ලබා දෙන්න බලාපොරොත්තු වන වැඩසටහනදී දුම්රිය මාර්ගයට අලියන් මාරු වෙන්න පුළුවන් සෙන් දුම්රිය මාර්ගයට උඩින් අලියන් මාරු වෙන්න පුළුවන් තැන් ඒක දුම්රිය මාර්ගයේ හරහා අපි තෝරාගත් ස්ථාන වලට අලියාගේ භාවික චර්යාවට බාධාවක් නොවනසේ තෝරාගත් තලිමංකඩවලට විදුලි වැට හෝ ජීව වැට යොදා ගනිමින් මෙන්න අලියතෙන්ට ගයිඩ් කරලා අපිට තෝරාගත් ස්ථාන හරහා මාරු වීම ක්‍රමවේදයකට එම මාරුන ස්ථාන යම්කිසි ඉලෙක්ට්‍රොනික පද්ධතියක් හරහා ආරක්ෂා කර දුම්රිය විදුලට පූර්ව අනතුරු හැඳින්වීමේ පද්ධතියක් මේ සඳමාගම එකතු කරන්න මොනෙන් බලාපොරොත්තු වෙනවා. ශ්‍රී ලංකාව නැවත දුම්රිය අලි නොගැටෙන රටක් බවට පත් කිරීමේ බාර දුර කාර්යාලයට අපි සියලුම කණ්ඩායමක් වශයෙන් මේක වැඩ බාර ගන්නවා කියලා අපි මෙතන ප්‍රකාශ කර සිටිනවා. අපි ඉදිරියේදී අනතුරු අවම කර ගැනීමට මොනායිරින් කටයුතු කර යුතුද යන්න හඳුනා ගැනීම තමයි මෙහි ප්‍රධාන අරමුණ වෙලා තියෙන්නේ. මේ සම්බන්ධයෙන් අපි සම්පූර්ණ වාර්තා සිවිල් ගුවන් සේවා ප්‍රවාහන ඇමතිතුමාට ඉතාම ඉක්මනින් ලබා දීමට ඉදිරියේදී කටයුතු කරනවා. උදාගම්මාන වැඩසටහන සඳහා ඉන්දියාව රුපියල් ලක්ෂ 6000ක ආධාර ලබා දෙනවා. ඒ සම්බන්ධ ගිවිසුමට අත්සන් තැබුණා. අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ඉල්ලීම මතයි ඉන්දියාව මුදල් ආධාර ලබා දෙන්නේ. ඒ යටතේ නව උදාගම්මාන 50ක් ඉදිකිරීමට සැලසුම් කර තිබෙනවා. ඉන් 25ක් ස්ථාපනය කරන්නේ දකුණු පළාතේ. උතුරු පළාතේද උදාගම්මාන 25ක් ඉදිකරනවා. ආධාර ගිවිසුමට අත්සන් තැබුණේ සත්සුරුගම උදාගම්මානය ජනතා අයිතියට පත්කරන අවස්ථාවේදී. සත්සුරුගමට නිවාස 26ක් ඇතුළත් සියලු යටිතල පහසුකම් සහිතව උදාගම්මානය ස්ථාපනය කර තිබෙනවා. ඉදිකිරීම සඳහා
කළ මුදල රුපියල් ලක්ෂ 204ක් බවයි අමාත්‍යවරයා සඳහන් කළේ. අද ශ්‍රීමත් නරේන්ද්‍ර මෝඩි මැතිතුමාගෙන් අපේ රටට ලක්ෂ 6000ක තෑග්ගක් ලැබුණා. හැබැයි ආපහු ගෙවන්න ඕන තෑග්ගක් නෙවෙයි. ගිනි පොලියට දුන්නු තෑග්ගක් නෙවෙයි. රට උකසට තබන තෑග්ගක් නෙවෙයි. මේ પરම්පරාවට දරු පරපුරට මතු පරපුරට ණය බරින් තෙරපෙන තෑග්ගක් නෙවෙයි. ආපහු නොගන්න ඉන්දීය ආධාරයක් අපිට ලැබුණා. ඒ කාලේ මොනවද මේ රටට ලැබුණු තෑග්ග? ඔක්කොම ණය. වරාය තෑග්ගත් ගිනි පොලී ණය. ගුවන්තොට පොළ තෑග්ගත් ගිනි පොලී ණය. ක්‍රිකට් ක්‍රීඩාංගණයත් ගිනි පොලී ණය. දැන් වෙනස මොකද්ද කියලා අහනවනේ. ඒව ගිනි පොලී ණය. මේවා තඹ සතයක්වත් ආපහු ගෙවන්නට අවශ්‍ය නැති ආදාන. පරිභෝගික ජනතාව වෙනුවෙන් කාගෙල් ස්ෆුඩ් සිටි මගින් ලබා දෙන සහන මිල තොරතුරු දැන්. අද අපි අවිල්ලා ඉන්නේ කාගෙල් ස්ෆුඩ් සිටියෙන් තවත් සුවිශේෂිත පුවතක් අරගෙන. හැමදාමත් ඔබ වෙනුවෙන්ම කැප වෙන කාගෙල් ෆුඩ් සිටිය මේ සතියේ ඔබට අත්‍යවශ්‍යම භාණ්ඩවල මිල අඩු කර තිබෙනවා. ඒ අනුව සුදු සීනි කිලෝග්‍රෑම් 1ක් රුපියල් 98යි. රතු පරිප්පු කිලෝග්‍රෑම් 1ක් රුපියල් 109යි. දේශීය සම්බා සහල් කිලෝග්‍රෑම් 1ක් රුපියල් 97යි. දේශීය සුදු කැකුළු කිලෝග්‍රෑම් 1ක් රුපියල් 73යි. දේශීය රතු කැකුළු කිලෝග්‍රෑම් 1ක් රුපියල් 61යි. දේශීය සුදු කැකුළු සම්බා කිලෝග්‍රෑම් 1ක් රුපියල් 94යි. ඔබ රුපියල් 1000ක භාණ්ඩ මිලදී ගත් විට මුලින් සඳහන් කළ භාණ්ඩ වලින් එකක් රුපියල් 50ක් අඩුවෙන් මිලදී ගන්නටත් ඔබට පුළුවන්. ඉතින් ඔබත් අදම යන්න කාගෙල්ස් ෆුඩ් සිටියට. හල්දු මුල්ල පූනාගල වතු යායේ ඉලංචේලියම්පුරම් නව කම්පණය ජනතා අයිතියට පත් කෙරුණා. ඒ අමාත්‍ය රාජිත සේනරත් මහතාගේ ප්‍රධානත්වයෙන්. අපේම ඉදමක් අපට මායිති නිවසක් සංකල්ප යටතේ නව ගම්මානය ඉදි කෙරුණා. එහි නිවාස සංඛ්‍යාව 157ක්. සියලු යටිතල පහසුකම්ද ලබා දී තිබෙනවා. වැකිරුණු මුදල රුපියල් කෝටි 20ක්. කොස්ලන්ත මේරිය බැද්ද නායාමින් පීඩාවටපත් පවුල් 75කට හා නායාමේ තර්ජනයට ලක් වූ පවුල් සඳහාද නිවාස අයිතිය හිමි වුණා. මම ලයන්ගමල ජීවත් වෙලා ඒ ජනතාවගේ දුක දන්නේ කෙනෙක්. මගේ ඉලක්කව තීරමේ ජනතාවගේ ගෙවල් ටික හදන්න. අනිත් ජනතාවගේ ගෞරවය ජීවත් වෙන්න අපේ ජනතාව කවදා කරේ ඊළමිල්ලුව නැ වෙන රට මිල්ලුව නැ අපේ ජනතාව මේ රටේ ජීවත් වෙන සිංහල ජනතාවත් එක්ක එකතු වෙලා ජීවත් වෙන්න එමදාම ඉඳලා තියෙනවා. අපි ඉදිරියට ගෙන යනවා. වතුකරට කවදාත් උත්තර සංවර්ධන යනවා. ඒක නිසා මම අගවතුමාට මුලින්ම සුදි කරනවා. ගිය ප්‍රාදේශ සභා ඡන්දෙදී තමුන්නාසලට ඇවිල්ලා ගියා තමුන්නාසලගේ EPF එක නැති වෙන්න යන්නේ කියලා. සමහරු ඇමතුමා අපිට විරුද්ධව ඡන්දෙ දුන්නා. ඒක ඇත්ත. මේ රටේ කම්කරු ඇමතිවරයා හැටියට තමුන්නාසලගේ EPF එක ට්‍රිලියන 2.5 මුදලක් තමුන්නාසලගේ මුදල් අද අපි අතේ තියෙනවා. මම තමුන්නාසලට වගකීමෙන් කියනවා තමුන්නාසලගේ මේ මුදල අපි තව වැඩි කරලා මිසක් ඊළඟ මැතිවරණයට යන්නේ නැහැ කියන එක මම මතක් කරනවා තමුන්නාසලට. වතුකරේ ඔබතුමාට ප්‍රශ්නයක් තියෙනවා. වත්තේ දවසේ පඩිය සම්බන්ධයි. මම වඩිවේ සුරේෂ් මැතිතුමා ඔබතුමාලා වෙනුවෙන් ලොකු පඩියකට යන්නට අපකරණය සමරනවා. මොකද මම දැන් විදේශ රැකියා යෙමදි වත්තේ කට්ටිය තමයි වැඩියෙන්ම රට යන්න බලන්නේ. මං කැමති නෑ අපේ කට්ටිය රට යනවට ගිහිල්ලා ඒ සමහර අඩු පඩි වලට රස්සාව වලට යනවට. ගිය රජයේ මම ඉන්නකොට මේ වතුකරේ හැම කෙනෙකුටම මම ගෙනාව කැබිනට් පත්‍රිකාව මම යෝජනා කරා හැමෝටම ඉඩමක අයිතිය දෙන්න. කැබිනට් මණ්ඩලය අනුමත කරා. නමුත් ඒ රජයේ කරේ නැහැ. මේ රජය ආවට පස්සේ මේ වැඩපිළිවෙල දිගම්බර මහත්මයා අතට අරගෙන සියලු වතුකරේ ජනතාවට පර්චස් හත ගානේ දීලා නිවාසයක් හදලා දෙනවා. අද ඒක ක්‍රියාත්මක වෙනවා. අවුරුදු ගානක සිට මේ නායෑම් සිදු වුණා. කොහෙතන හිටපු ජනතාව අවසන් වෙලා තමයි හිටියේ. යටිදලි පාසකම් අමාත්‍යංශය මගේ ගෙවීම සාදලා ඔප්පුව ලබා දීම ගැන අපි ගෞරවණීය පුද කරමු. නඩුගාලමාල වීඩිගල් ළම ලයින් වීඩිගලින් ඉන්න එක. අපි දීර්ඝ කාලයක් තිස්සේ ලයින් කාමරවල ජීවත් වුණා. දිගම්බරම් ඇමතිතුමා මැදිහත් වෙලා මේ ගෙවල් ලබා දීම ගැන අපි සතුටු වෙනවා. නායම් ආපතාවලට මුහුණ දීලා හිටපු අපිට ස්ථිර ඔප්පුවක් සමග මේ වගේ ගෙවල් ලබා දීම ගැන අපි රජයට ස්තුතිවන්ත වෙනවා. මේ වෙනකල් අපි ලයින් කාමරවලයි ජීවත් වුනේ. මීරේ බෙද්ද නායාමෙන් පස්සේ අපේ ආරක්ෂාව ගැන හිතලා මේ වගේ හොඳ ගෙවල් ලබා දීම ගැන අපි ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. අපේ ඉගෙනීම් කටයුතු වලට මේක ලොකු හයියක්. පාකිස්තාන ජාතිකයෙකු සූක්ෂම ලෙස මරණට රැගෙන ආ හෙරොයින් තොගයක් අතරංගුවට ගැනීමට කරුණාක ගුවන්තොට පොලේදී පොලිස් මත්ද්‍රව්‍යයකගේ නිලධාරීන් සමත් වුණා. ඒ වටිනාකම රුපියල් ලක්ෂ 300ක් පමණ වන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ. අද අලුයම 2:25ට පමණ දෝහා සිට ගුවන් යානයකින්
පැමිණ පිටවීමේ පරයන්තයෙන් පැමිණමින් සිටියේදී මොහුගේ ගමන් මල්ලේ ව්‍යාජ ලෙස සකස් කළ පතුලක සූක්ෂම ලෙස මෙම හෙරොයින් කිලෝ 2ක් සහ ග්‍රෑම් 426ක් වූ ප්‍රමාණය සංගවාගෙන පැමිණියේදී අත්අඩංගුවට ගැනීමට හැකි වුණා. මෙම හෙරොයින් තොගේ වටිනාකම රුපියල් ලක්ෂ 300ක් පමණ වෙනවා. දැනට සිදු කරන ලද විමර්ශනයේදී අනාවරණය වෙලා තිබෙනවා. මෙම පකිස්තානු ජාතිකයා මීට පෙරත් 6 වතාවක් ශ්‍රී ලංකාවට පැමිණ තිබෙන බව මොහුව ගරු අධිකරණයට ඉදිරිපත් කරලා රැඳවුම් නියෝග ලබා ගැනීමටත් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් බලාපොරොත්තු වෙනවා. මේ අතර ඊසි කෑෂ් ක්‍රමයට හෙරොයින් බෙදා හැරි වීරගොල උදුකොඩ ප්‍රදේශයේ පවත්වාගෙන ගිය මධ්‍යස්ථානයක් වැටීමට පොලිසිය සමත් වුණා. එහිදී හෙරොයින් ග්‍රෑම් 24කට ආසන්න ප්‍රමාණයක් හා රුපියල් ලක්ෂ 2ක මුදලක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනුණා. හෙරොයින් තොග වශයෙන් ලබාගෙන පැකට් වශයෙන් බෙදා හැරීම කාලයක් තිස්සේ මොහු සිදු කර තිබෙනවා. ඒ ප්‍රදේශයේ සංනිවේදන ආයතනයක් හරහා ඊසි කෑෂ් ක්‍රමයට මුදල් ලබා ගනිමින් විවිධ ප්‍රදේශවල නිවාස මිලට ගනිමින් මෙම ජාවාරම සිදු කරගෙන ගොස් ඇති බවට තොරතුරු හෙළිව තිබෙනවා. සැකකරු අත්නගල්ල අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. ලෝක වෙළඳපොලේ පොහොර මිල ඉහළ ගියද පවතින මිලටම පොහොර ලබා දෙන බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. දැන් මේ වෙනකොට ලෝක වෙළඳපොලේ පොහොර මිල වැඩි වෙලා 370වත් 80වත් අතර මිලකට තමයි දැන් අපිට පොහොර මිල දී ගන්න වෙලා තියෙන්නේ US ඩොලර්ස් වලින් මිලියන 33000ක් වියදම් කර අපිට 40000කට වැඩි ප්‍රමාණයක් වියදම් කරන්න වෙනවා. පොහොර හොන්ඩරයක් ගේන්න රුපියල් 3500කට ඉහළ මුදලක් අපිට වැය කරන්න සිද්ධ වෙනවා. අපි වීගොවියට ඒක රුපියල් 500ට දෙනවා. තමුන් ආසිරට අනිත් අයට රුපියල් 1500ට දෙනවා. තව වැඩි වුණත් මිලියන 50000ක් වියදම් කරන්න වුණත් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා නායකත්වයේ දරන ජාතික ආණ්ඩුව තුල ඒ වියදම අපි දරමින් කිසිසේත් පොර මිල වැඩි කරන්නේ නැතුව රුපියල් 500ටයි 1500ටයි අඛණ්ඩව ලබා දෙන වැඩපිළිවෙල අපි ක්‍රියාත්මක කරනවා. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අභිවවලයි අපි කන්නේ කෘෂිකාර්මික වැඩපිළිවෙල යටතේ බුද්ධල ප්‍රදේශයේ වැදුඩම් සහ අන්නාසි වගා කලාප ආරම්භ කිරීමේ අවස්ථාවට සහභාගී වෙමින් අක්කර 72ක භූමි භාගයක ආරම්භ කර ඇති මෙම වගා කලාප දෙකෙහි ගොවීන් 148 දිනක වගා කටයුතු සිදු කරනවා. මෙම අසනු මිලදී ගැනීම සඳහා ව්‍යාපාරික ප්‍රජාව සමග ගිවිසුම් මත්සන් කර ඇති අතර සමස්ත අස්වැන්නම අපනයනය කිරීමට බලාපොරොත්තු වෙනවා. समस्त व्यापृतिय सदहा वैकिरण मुदल रुपया मिलियन 48 कृषिकर्म अमात्यांशे कृषि नव्यकिरण व्यापृतिय नोमिली लबादिन अन्न सी मुरेयन वेल्दुडम पेल जी आई बट सहा विसिरी जलताक्षण उपकरण बेदा दीमद अमात्यवर्या तीन सिदु किरुना मेम अवस्थावट प्रदेश देशपालन नियोजितयान गोवि महत्तुरु एतुलु पिरिसक सहभागी वुना. දේශපාලන රැවටිලි වලට තමන් යලි හසුවන්නේ නැති බවත් බාහාරකාර ආණ්ඩුවකට තමන් එකඟ නැති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පවසනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලන් පෙරේරා මහතා බාහාරකාර ආණ්ඩුව සම්බන්ධයෙන් සිදු කළ ප්‍රකාශයකට පිළිතුරු දෙමිනුයි කුමාර වෙල්ගම මහතා මේ බව ප්‍රකාශ කළේ. අපි ඔක්කොම ශ්‍රී ලංකා කාර්යය අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ රාජ්‍යයේ නමුත් අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකයර කැමති නෑ. අදෝර දැන් මේ දෙකෝ එක්ක වෙලා බාහාරකාර ආණ්ඩුවක් හදන්නේ මහින්ද මහත්තයා වගේ මැති කරන්නයි සිරිසේන මහත්තයා ජනාධිපති අපේක්ෂකයා කරා. දැන් මේකට මම නම් කැමති නෑ. මොකද අපි ඔය කී සැරයක් සිරිසේන මහත්තයා රැවට්ටුවත් මහින්ද මහත්තයාට තරඟ කරන්න කියලා මහා මැතිවරණේ අන්තිමට කිව්වත් මිනිස්සු ඡන්ද දාන්න ඉස්සලා කිව්වා මහින්ද මහත්තයාට අපි දෙන්නේ නැහැ. දින්නත් අගමැතිකම දෙන්නේ නැහැ. දැන් ඩිලාන් පෙරේරා මහත්තයා ගේන්නේ මහින්ද මහත්තයාව අගමැති කරන්න. මේක මම නම් පිළිගන්නේ නැහැ. මම නැවතත් රැවටෙන්න කැමති නැහැ. බාහාරකාර ආණ්ඩුවක් හදන්න වනං ඒ ආණ්ඩුව පිහිටවන්න මම ඡන්දේ පාවිච්චි කරනවා. 3-2 අවශ්‍ය නම් ඒ 3-2ටත් මම ඡන්දේ පාවිච්චි කරනවා. හැබැයි බාරකාර ආණ්ඩුවේ ඇමතිකමක් ගන්නෙත් නැහැ. ඒ ආණ්ඩුවේ මම ඉඳගන්නෙත් නැහැ. මම ඉඳගන්නේ විපක්ෂේ. මේක තමයි මම මහින්ද රාජපක්ෂ මහත්තයාට මන්ත්‍රී කණ්ඩායමේදී මම කිව්වේ. ඩිලාන් පෙරේරා මහත්තයා හදන්නේ නැවතත් අපිව රවට්ටලා කඩේ යන්න. නියගෙන් පීඩා විඳි පවුල් සඳහා සහන මළු බෙදා දීමේ වැඩසටහනක් අනුරාධපුර ප්‍රදේශයෙන් හෙට ආරම්භ කරනවා. ගිරිඋල්ල දබදෙනිය පාරිභෝගික හා සමූපකාර සංගමයට අයත් මධ්‍යස්ථානයකදී සහන මළු සකස් කිරීම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ අධීක්ෂණ යටතේ සිදු කෙරුණා. එම සහන මළු අදාළ ප්‍රදේශ වෙත ලොරි රථ මකින් ප්‍රවාහනය කිරීමද සිදු කෙරුණා. නොච්චියාගම තලාව ගලින් පිදුණු වැව කහටගස්තිගිලිය මිහින්තලේ යන ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවලදී මෙම සහන මළු හෙට බෙදා දීමට නියමිතයි. අමාත්‍ය දුමින්ද දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්ුයි එය සිදු කෙරෙන්නේ. ඒ නියඟයෙන් විශාල ප්‍රශ්නවලට මුහුණ දුන්න ඒ පවුල් පිළිබඳව නැවත වතාවක් ආහාර මල් ලබා දෙන වැඩසටහන අපි ක්‍රියාත්මක කළා. ලංකාවම ගත්තොත් එම් පවුල් 450,000ක් වෙනුවෙන් ඉදිරි මාස කීපයක් තුළ අපි පවුලේ 3 දිනකට වඩා ඉන්න පවුලක රුපියල් 5000කුත් 3 දිනකට අඩු පවුලක රුපියල් 4000 ගානෙත් අපි බඩු මල්ලක් ලබා දෙන්න අපි කටයුතු කරනවා.
ඒ බඩු ලංකාවේ ප්‍රදේශයන් වලට නිකුත් කරනවා ඉරිද වෙනකොට අපට ඒ ආහාර මල්ල සහන මල්ල අපට ලබා දෙන්න පුළුවන්කම තියෙනවා විදේශ ආයෝජන ලෙස ආරම්භ කිරීමට ඉල්ලුම් කර තිබූ අධිවේගී විදුලි දුම්රිය නිෂ්පාදන ව්‍යාපෘති සම්බන්ධයෙන් පැන නැගී ඇති ගැටලු ප්‍රකාශයට පත් කෙරුණා ව්‍යාපෘතියේ නිජිත සමාගමේ අධ්‍යක්ෂවරුන් විශේෂ මාධ්‍ය හමුවකට එක් වුණා පැන නැගුණු ගැටලු සම්බන්ධයෙන් එහිදී විග්‍රහ කර තිබෙනවා මෙම ව්‍යාපෘතියට අවසර ලබා දීම ප්‍රමාද වී ඇත්තේ අත්‍යවශ්‍ය ලේඛවිලි ලබා නොදුන් නිසා බවට ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය පසුගියදා නිවේදනය කර සිටියා ඇමරිකා ඩොලර් මිලියන 537ක ආයෝජනයක් සහ කර්මාන්ත ශාලා 34කින් සමන්විත මෙම ව්‍යාපෘතිය හරහා ඍජු රැකියා 22460ක් ලබා දීමට අපේක්ෂිතයි අපේක්ෂිත ඍජු ආදායම ලෙස ඇමරිකා ඩොලර් බිලියන 5ක් පමණ ලැබෙන බව සිලෝන් හයි ස්පීඩ් රේල්වේ ලිමිටඩ් හි මෙහෙයුම් අධ්‍යක්ෂ නිකලස් ශ්‍රීමල් මහතා පවසා සිටියා මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දක්වූ ශ්‍රීමල් මහතා ආයෝජන මණ්ඩලයට අපි 2016 10 වෙනි මාසයේ ආයෝජන අනුමැතිය සඳහා අයදුම්පත මුලින්ම බාර දෙනවා. අපේ මේ ආයෝජනය ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ 100ට 100ක් අපනායන ආයෝජනයක් විදියට. සම්පූර්ණම ඉන්වෙස්ට්මන්ට් එක විදේශ ඉන්වෙස්ට්මන්ට් එකක් විදියට තමයි මේක එන්නේ. සම්පූර්ණ ආයෝජන මණ්ඩලය ඇතුලේ මේක නියමාකාරයට ක්‍රියාත්මක වෙනවා කියන දැනුවත් කරනවා. පහුකාලීනව 2017 අගභාගයේ වෙනකම්ම මේක කල්මරනවා. අනුමැතිය ලබා දීම ප්‍රමාද වෙනවා. ඒක එකපාර රට යොමු වෙනවා අගමැති කාර්යාලයේ තියෙන තනි කවුළු ආයෝජන අනුමැති කමිටුවක එතනදී මේක ප්‍රධාන වශයෙන් යොමු වෙනවා මේ සල්ලි කොහෙන්ද එන්නේ කියන තැනට ඒ වෙද්දිත් මේ ආයෝජනට සම්බන්ධ වෙලා තියෙන එකඟතා ලිපි බාර දී තිබෙන සියලු ආයෝජකින්ගේ සියලු දේවල් ආයෝජන මණ්ඩලෙ අපි දීලා තිබුණේ එතකොට ඒ තියෙද්දි තමයි කොහෙද සල්ලි තියෙන්නේ කියන හොයන්න පටන් ගත්තා සමරතුංග මහත්තයා මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා කියනවා මේ වගේ ව්‍යාපෘති මේ රටට එන්න ඕන මේවා ගැළපෙන දේවල් මේකට තව අවස්ථාවක් දෙන්න ඕන කමිටුව ඇතුලේ එතනින් පසෙත් කිසිදු වැඩ කටයුත්තක් සිද්ධ වෙන්නේ නැහැ. එකපාරට අපේ ආයෝජනය බාර දී තිබූ විදර්ශන පනෑන්ඩු කියන මහත්මයාව බියෝ එකෙන් වැඩ තහනමකට ලක් කරනවා. ඊට පස්සේ මෙම ආයෝජනය සම්බන්ධව අපිට දැනගන්න බැරි වෙනවා. අපි ගිහිල්ලා ඊට පස්සේ හොයලා බලපුවම මේක කෙලින්ම කියනවා අධ්‍යක්ෂ ජෙනරාල් වරයාට තමයි මේක තියෙන්නේ. 2017 අගභාගයේ වෙනකන් කිසිදු වැඩ කටයුත්තක් සිද්ධ වෙන්නේ නැහැ. මේකට අපිට ඇත්තට වෙන විකල්පයක් නැහැ. ආයෝජන මණ්ඩලයට කතා කළා මේක ක්‍රියාත්මක වෙන පාටක් අපිට දැනෙන්න තිබුණේ මේ ව්‍යාපෘතියට මුණ පාන්න තිබිච්ච සියලු කරුණු ඇතුළත් කරලා අතිගරු ජනාධිපතිතුමාට සහ අග්‍රාමාත්‍යතුමාට මම ලියාපදිංචි තැපැල් මගින් මේක දැනුම් දෙනවා. ඒ දැනුම් දීමට ජනාධිපතිතුමා ඒක අල්ලස් දූෂණ විමර්ශන කොමිෂන් සභාවට බාර දෙයි. අනිවාර්යයෙන්ම අපි බලාපොරොත්තු වෙනවා මේක ක්‍රියාත්මක කරගන්න අවස්ථාව සලසලා දෙයි. නිදහසේ පියා ඩීඑස් චිත්‍රපටයේ මංගල දර්ශනය කොළඹ රීගල් සිනමා ශාලාවේදී තිරගත කෙරුණා. නිදහසේ පියා ඩීඑස් අන්තිමට ඉංග්‍රීසි කාර්යාව බිත්තියට හේතු කරන්න ඕනේ. අපිට නිදහස නොදී බැරි වෙන තැනට. ශ්‍රී ලංකාවට නිදහස ලබා දීම වෙනුවෙන් පුරෝගාමී සේවාවක් කළ ඩී සිනානායක මහතාගේ චරිතාපදානේ ඔස්සේ චිත්‍රපටය නිර්මාණය කර තිබෙනවා. ප්‍රවීණ නළු නිලයන් රැසක් මේ සඳහා රංගනින් එක්වනවා. විමට පාත භූමි නිසා ඉසිවර දැසින් අනාගතය දුටු මිනිසා අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතාද මෙහි නිෂ්පාදකවරයෙකු ලෙස කටයුතු කරනවා. අධ්‍යක්ෂණය සුනිත් මාලිංග ලොකුහේවාගේ. චිත්‍රපටය සඳහා ප්‍රධාන මාධ්‍ය අනුග්‍රහය ලබා දෙන්නේ ITN මාධ්‍යචාලයයි. මැති ඇමතිවරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. මම විශ්වාස කරනවා අපේ රටේ මෙතෙක් බිහිවෙච්ච දැවැන්තම නිර්මාණය සෑම අංශයකින්ම ගත්තොත් එම මේ පරිපූර්ණ සිනමාපටයක් විදියට නිම කරන්නට මිට දායක වෙච්ච සියලු දෙනාම පූර්ණකාලීනව කැප වෙලා මහන්සි වෙලා කටයුතු කරා. චිත්‍රපටය නිෂ්පාදනය කිරීම ආරම්භ කිරීමේ පටන් අද දක්වා සතයකවත් රාජ්‍ය අනුග්‍රහයක් අපි ලබල නැහැ. කිසිම රාජ්‍ය ආයතනයකින් අපි ඉල්ලලා නැහැ. පවතින නීති රීතිවලට අනුකූලව පූර්ණ වශයෙන් අපේ කණ්ඩායමේ කැපවීම මත තමයි සාර්ථක නිමාව කරා ළඟා වුණේ. දේශපාලන සමාජ සංස්කෘතික සියලු කටිකඩයන් හරහා මේ රටේ නිර්මාණය වූ දැවැන්තම සිනමා නිර්මාණයේ විදියට මම නිදාසේ පියා ඩීඑස් චිත්‍රපටය හඳුන්වනවා. මේ චිත්‍රපටයේ පරම්පරා තුනටම හදපු චිත්‍රපටියක්. ඒ කියන්නේ අම්මයි තාත්තයි එක්ක නෙමෙයි ආචිසියයි එක්කත් ඇවිල්ලා බලන්න ඕන චිත්‍රපටියක්. මේක ලංකාවේ පළවෙනි දේශපාලන චරිතාපදානේ. මේක ප්‍රේක්ෂකයා බාර ගන්න ආකාරය ගැන අපි ඉතා උනන්දුවෙන් බලාගෙන ඉන්නවා. මේ චිත්‍රපටිය කිසිම දේශපාලන චිත්‍රපටියක් නොවන බවත් ඇත්තරම අගනා ඉතා විශිෂ්ට ගණයේ චිත්‍රපටියක් වීම අප කාගේත් බලාපොරොත්තුවයි.
මේක ඉතාම වැදගත් වෙනවා ලංකාවේ ජනතාවට අද වශයෙන්ම අපි බොහොම අමාරුවෙන් මේක මුලදි කරගෙන ගියේ අද වෙනකොට සමහර අය දුක් වෙනවා ඇයි උදව් කරේ නැත්ති කියලා මේකට දේශපාලන ඉතිහාසය තුල නව දේශපාලන පිටුවක් වෙල්ලන්නට මූලික වෙච්ච එතුමාගේ කතාව නිර්මාණය කිරීම ඉතා වැදගත් වෙනවා රටකට බත සපයන්නට කැප වූ මිනිසා වැකිරු දහදිය නිල් ගොය මක් කර මිනිසා නිදහසේ පියා DS ITN FM ප්‍රවර්ධන වැඩසටහන මේ දිනවල සාර්ථකව ක්‍රියාත්මක කරනවා ITN FM හෝම් ක්ලිනික් වැඩමුළුවේ 3 වන අදියර පාදුක්කේදී පැවැත්තුණා. පාදුක්ක ප්‍රාදේශීය මහලේකම් කාර්යාලයට අයත් ග්‍රාම සේවා වසම් 46ක ජනතාවගේ නිවාස ගැටලු විසඳීම එහි අරමුණයි. නිවාස ඉදිකිරීමේදී හා ඉඩම් මිලදී ගැනීමේදී ඇතිවන ගැටලු සාකච්ඡා කෙරුණා. ගෘහ නිර්මාණ ශිල්පීන්, ඉංජිනේරුවරුන් ඇතුළු නිලධාරීන් රැසක් මේ සඳහා එක්ව සිටියා. මේ අතර ITN FM ප්‍රවර්ධන වැඩසටහනක් මහනුවරදී පැවැත්තුණා. महाजन बैंकुवे इयर्स इतिरिकिरी में गिनुम पिलिबादवद जनताव देनुवात किरुना ITN प्रवार्दन राते ओसे विनोधा स्वादे विनुवेन वेरसटहन रसा किदिरी पात्कला ITN ओसे विकाशे वन कोपी कडे तिलिनाट्टे शिल्पींद एसदहा एक्कुना वेरसटहनट जनतावगे इहलम प्रतिचार हिम्युना महाजन बैंकुवे निलधारी नेतलु पिरिसाक मिमवस्तावट सहबागे वुना समगीन ITN प्रवृत्ति अदटावसान ओबट सुबरात्रियाक www.itnnews.lk